අයිබෝන් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දෙවන වරට දේපල පිරිත උපකරණයක් ප්‍රත්‍යාගණය කිරීම කොහොමද නිවැරදිව ගිනම් තැබීමක් කරන්න කියලා. ඒත් අපි ප්‍රථම වරට ප්‍රත්‍යාගණය කිරීම කතා කරලා මේ වීඩියෝ එක දැන් පුතාලා ගාපු තියෙනම මේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඇති එකේ ලින්ක් එක බලපු නැති දුර පුතාලට ඒක බලන්න පුළුවන්. අපි අද කතා කරන්නේ මේ ප්‍රත්‍යාගණයේදී කරන ඊළඟ අවස්ථාවක් ඒක තමයි දෙවන වරට ප්‍රත්‍යාගණය කිරීම. අපි ඒක පොඩක් උදාහරණයකින් ගමු මෙන්න මේ වගේ හිතන්න ව්‍යාපාරයේ ඉඩමක් මිලට ගන්නවා 2010 වර්ෂයේ රුපියල් ලක්ෂ 2කට. 2කට ඉඩමක් මිලදී ගැනීමක් ගන්න ඉඩමක්. ඊට පස්සේ 2015 අවුරුද්දේදී 2015 අවුරුද්දේදී මේ ඉඩම එන්න එන්න අගය වැඩි වෙලා අගය වෙනස් වීගෙන ගිහින් හින්දා ආයතනයේ කළමනාකරුවෝ අයිතිකරුවෝ ගණකාධිකාරීවරු තීරණය කරනවා මේක ප්‍රත්‍යාගණය කරන්න. අපි ඒකට කිව්ව නම මොකද්ද? ප්‍රථම වරට ප්‍රත්‍යාගණය කිරීම. මේක වටිනාකම තීරණය කරනවා ලක්ෂ 4යි කියලා. අන්න මෙදා ඉඳන් මේ ඉඩම පෙන්වන්නේ ගිණුම් වල ලක්ෂ 4යි කියලා. ඒකට අපි කියනවා ප්‍රථම වරට කරන ප්‍රත්‍යාගණනයක් කියලා. ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය. අන්න ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය. දැන් ඔහම කාලය ගෙවිලා ටික ටික යද්දි 2020 අවුරුද්දට එනවා. 2020 අවුරුද්දට. එතකොටත් ඉඩම බලද්දි ගිණුමේ තියෙන ලක්ෂ 4යි. හැබැයි වෙළඳ පොලේ මේ ඉඩම් වටිනා ලක්ෂ 10ක්. එහෙනම් මොකද කරන්න ඕනේ? නැවතත් මේක ප්‍රත්‍යාගණනය කරන්න ඕනේ. ප්‍රත්‍යාගණනය කරනවා කියන්නේ නැවත අගය කිරීම. අපි ඒ ඔක්කොම කතා කරලා තියෙනවා. ඒතර පුතේ මේක නැවත අගය කරනවා මිලියනයකට. මිලියනයකට. ලක්ෂ 10කට මේ ඉඩම. දැන් බලන්න දෙ එකපාරක් ප්‍රත්‍යාගණනය කරලා තියෙන එකක් කරා. දැන් දෙවනි වතාවටත් ප්‍රත්‍යාගණනය කරනවා. දෙවන වරට ප්‍රත්‍යාගණනය. මිලියන එකකට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා. මේ වගේ අවස්ථාවකට අපි කියනවා දෙවන වරට කරන ප්‍රත්‍යාගණනයක් කියලා. දෙවන වරට ප්‍රත්‍යාගණනය. මෙන්න මේම කරද්දී කොහොමද ලෙජර් ගිනුම්වල මූල්‍ය ප්‍රකාශනවල හිම පෙන්නද්දී මොන මොන වගේ වෙනස්කම්ද ඇති වෙන්නේ කියන එක තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒකට මේ දෙවන වරට ප්‍රත්‍යාගණනය කරද්දී අපිට අවස්ථා හතරක් හම්බ වෙනවා පුතේ. අවස්ථා හතරක් යටතේ තමයි මේ ප්‍රත්‍යාගණනය අපිට හම්බෙන්නේ. අවස්ථා හතරක් හම්බ වෙන දෙනවා. ඒ අවස්ථා හතර අපි ඉගෙන ගත්තාම අපිට පුළුවන් දෙවන වරට ඕනෑම වත්කම ප්‍රත්‍යාගණනය කිරීම ගිනුම් තියන්න. අපි මේ අවස්ථා හතර පොඩ්ඩක් බලාගමු. මේක තමයි දෙවන වරට ප්‍රත්‍යාගණනය කිරීම කියලා කියන්නේ. දෙවන වරට ප්‍රත්‍යාගණනයක් වෙද්දී අනිවාර්යයෙන්ම ප්‍රථම වරට කරපු ප්‍රත්‍යාගණනය දිහා අපිට බලන්න සිදු වෙනවා. අන්නේ සිදුවීම අනුව අවස්ථා හතරක් අපිට හම්බ වෙනවා. ඒ අවස්ථා හතර තමයි පුතේ පළවෙනි එක ප්‍රථම වරට ප්‍රත්‍යාගණන ලාභයක්. ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කළා ප්‍රත්‍යාගණන ලාභයක් ලැබීම හා දෙවන වරට ප්‍රත්‍යාගණන ලාභයක් ලැබීම. මේක තමයි පුතේ පළවෙනි අවස්ථාව. බලන්න මේ දෙකෙන්ම බලපෑම් දෙක සමානයි. පළවෙනි වතාවට ප්‍රත්‍යාගණනයක් කළා ප්‍රත්‍යාගණන ලාභයක් ලැබෙන්නේ. දෙවන වරටත් ලැබෙන්නේ ප්‍රත්‍යාගණන ලාභයක්. අවස්ථා දෙක සමානයි. අපි යන දෙවෙනි අවස්ථාවට ඒකෙදිත් මෙන්න මෙහෙම වෙනවා. ප්‍රථම වරට ප්‍රත්‍යාගණන ලාභයක් අන්ති ප්‍රථම වරට ප්‍රත්‍යාගන්න ලාභය ලැබීම හා දෙවන වරට ප්‍රත්‍යාගණන අලාභයක් ලැබීම. ප්‍රත්‍යාගණන අලාභයක් ලැබීම. අනේකෙදි වෙනස් වෙලා තියෙනවා. මෙතන ලාභයක් තියෙන මේකේ අලාභයක් තියෙන. ඒක තමයි දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව ප්‍රථම වරට ලාභ
ඉවර වෙනවා. දැන් අලාභ පටන් ගන්නවා. ප්‍රථම වට ප්‍රත්‍යා ගන්න අලාභය. ලැබීම හා දෙවන වරට ප්‍රත්‍යා ගන්න ලාභයක් ලැබීම. අන් දැන් මේක තියෙන පුතේ ප්‍රථම වට ප්‍රත්‍යා ගන්න අලාභයක් ලැබීම දෙවන වට ප්‍රත්‍යා ගන්න ලාභයක් ලැබීම. එහෙම නැත්නම් අලාභයක් ලැබීම කියලා ගන්න පුළුවන්. ඒතර අපිට හම් වෙන හතරවෙනි අවස්ථාව තමයි ප්‍රථම වරට ප්‍රත්‍යා ගන්න අලාභයක් දෙවන වරටත් ප්‍රත්‍යා ගන්න අලාභයක්. හරි. මේක තමයි අවස්ථා හතර. මේකෙ ප්‍රති පිළිවෙලක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අවස්ථා හතරක් තියෙනවා. පළවෙනි පාට ලාභයක් දෙවෙනි පාට ලාභයක් එන්න පුළුවන්. එහෙම මතක තියාගන්න. අපෝ මේ පළවෙනි පාට අලාභයක් දෙවෙනි පාටත් අලාභයක් එන්න පුළුවන්. අනේ දැන් අවස්ථා දෙක. හරි. ඊට තුන්වෙනි හතරවෙනි අවස්ථා ටික පුතාලට මතක තියාගන්න පුළුවන්. මේවා එකිනෙකට සමාන දේවල් නෙමෙයි ඇතිලා තියෙන්නේ. මේ බලන්න. ප්‍රත්‍යා ගන්න ලාභයක් දෙවෙනි වාර අලාභයක්. පළවෙනි වාර අලාභයක් දෙවෙනි වාර ලාභයක්. මේ වගේ අවස්ථා හතරක් තියෙන පුතේ දෙවෙනි වාරට ප්‍රත්‍යාගන්නේ කරද්දී අපි මේ එකින් එකට වෙන වෙනම කතා කරමු. වෙන වෙනම කතා කරලා අපිට පුළුවන් ඒ වලට අදාළ ගිනුම් තැබීම එහෙම සහ මූල්‍ය ප්‍රකාශන වල පෙන්වන විදිය හරියට सिद्ध කරගන්න. එතකොට අපි මේකේ පළවෙනි එක දැන් මුලින්ම ගමු. පළවෙනි එක ප්‍රථම වරට ප්‍රත්‍යාගන්න ලාභයක් ලැබීම හා දෙවන වරටත් ප්‍රත්‍යාගන්න ලාභයක්ම ලැබිලා තියෙනවා. මේක අපි උදාහරණයකින් කතා කරමු. මම මෙතන දැන් උදාහරණයක් තානවුතේ ඒක පුතාලත් ලියාගෙන අපි ඒ අදාළ ගාන හදලා බලමු. හරි. මේක තමයි පුතේ මම ගත්ත ගාන. පුතාලත් මේක ලියා ගන්න. මම මේක අරන් තියෙන මෙන්න මේ විදිහට 2904 දිනට ශේෂ දහස් වලින් තියෙන්නේ මෝටර රථ 3000යි මෝටර රථ ෂේ වෙන් කිරීම 500යි ප්‍රත්‍යාගන සංචිතය මෝටර රථ 100යි ෂේ අනුපාතය දීලා තියෙනවා 10%ක් විදියට 2026 331 දින රුපියල් 128කට මෝටර රථ දෙවන වරට ප්‍රත්‍යාගන්නේ කරන ලදී. අනේ දෙවන වරට ප්‍රත්‍යාගන්නයක් වෙලා තියෙනවා. අපි එනම් මේක හදන්න ගමු. මුලින්ම ගිනුම් විවෘත කරගමු. ඊට කලින් මේවා තියෙන මොන හරි අලුත් දෙයක් තේනා නම් පුතාලට මම පැහැදිලි කරන්න. මෙන්න මේක බලන්න. ප්‍රත්‍යාගන්න සංචිතය මෝටර රථ 100ක් කියලා තියෙනවා. මොකද්ද පුතේ? ප්‍රත්‍යාගන්න සංචිතය මෝටර රථ 100යි. ඒ කියන්නේ මේ මෝටර රථය කලින් ප්‍රත්‍යාගන්නයක් වෙලා තියෙනවා. මතක් කරලා බලන්න කලින් අපි කතා කරා. කොහොමද ප්‍රත්‍යාගන්න ලාභයේ ගිනුම් ගත කරන්නේ? වත්කම් ගිනුම හර ප්‍රත්‍යාගන්න සංචිත ගිනුම බැර. එතකොට ප්‍රත්‍යාගන්න සංචිත කියන්නේ පුතේ හිමිකම් ගිනුම. ඒ ගිනුමේ ශේෂය යනවා ඉස්සරහට යනවා ශේෂයේ පාගේ කියලා යනවා පුතේ. එහෙම ආපු ශේෂයක් තමයි තියෙන්නේ. එහෙනම් අපි දන්නව දැන් මේ මෝටර රථේ ප්‍රත්‍යාගන්නේ වෙලා ලාභයක් තියෙනවා. ගිය අවුරුද්දේ ලාභය. අපි බලමු දැන් මේ අවුරුද්දේ කොහොමද මේක වෙන්නේ කියලා. එහෙනම් ගිනුම් එකට මේ තොරතුරු ටික මුලින්ම දාගමු පුතේ. ගිනුම් ගත කරගන්න. ගිනුම් තුනක් ඕනේ. මෝටර රථ ගිනුමේ හර ශේෂයක් තියෙනවා 3000ක ශේෂය 3000ක්ද. ඊට පස්සේ මෝටර රථ ෂය වෙන් කිරීම බැර ශේෂයක් තියෙනවා 500ක ශේෂය 500යි. ප්‍රත්‍යාගන්න සංචිතය එකත් හිමිකම් ගිනුම බැර ශේෂයක් වෙනම 100ක බැර ශේෂයක් වෙනම ප්‍රත්‍යාගන්න සංචිත. මෙම් තමයි ගිනුම් තුනේ ශේෂය තියෙන්නේ. දැන් අපි යන්නේ ප්‍රත්‍යාගන්නේ කරන්න. එතකොට අර ප්‍රථම වරට එක අපි සලකා බලන්නේ නැද්ද? තාම නැහැ. ඒක කරන්න ඕන පුතේ. මේ අවුරුද්දේ අපි ප්‍රත්‍යාගන්නේ කරලා ඉන්න ඕන. ලාභය හෝ පාඩුව හොයලා තමයි අපි ගිය අවුරුද්ද දිහා බලන්න ඕන. තාම අවශ්‍ය නැහැ. අපි හදාගෙන යමු. එහෙනම් මේක ප්‍රත්‍යාගන්නේ කරන දින බලන්න පුතේ. දිනේ කවද්ද? 2020යි 2021. ශේෂ දීලා තියෙන්නේ 2019 4යි එකට.
ආරම්භක ශේෂ දීලා තියෙන හැබැයි අවසානයේ ප්‍රත්‍යාගන්නේ වෙන්නේ. එහෙනම් ඒ දිනය දක්වා ෂේවන වත්කමක් නම් මොනා කරලා ඉන්න ඕනද? ෂේ කරලා ඉන්න ඕනේ. මොකද මේ වත්කම තව දුරටත් දිවිලා නේ පුතේ තේ. එහෙනම් අපි මුලින්ම ෂේ කරලා ඉමු. 3000යි මෝටරතවල පිරිවැය ෂේ අනුපාතයේ 10යි. ඒක කීයක් වෙනවද පුතේ අවුරුද්දට ෂේය? 300ක්. ගිනුම් ගත කරන්න. ෂේ ගිනුම හර ෂේ වෙන් කිරීම බැර. අනම් මේකට දාන පුතේ 300ක් කිය. हर कर मोटर बेर कर मोटर අගය වැඩි වෙලා තියෙනවා කීයකින්ද අගය වැඩි වෙලා තියෙනවා 600කින් අනුබන්ධේ 600කින් අගය වැඩි වෙලා තියෙනවා 600කින් මොකද්ද මේ ඇති වෙලා තියෙන පුතේ ප්‍රත්‍යාගනන ලාභය ප්‍රත්‍යාගනන ලාභය හරි දැන් පොඩ්ඩක් නවතින්න දැන් නවතින්න දැන් සටහන් කරන්න එපා දැන් අපි බලන්න ඕනේ ගිය අවුරුද්දේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා ගිය වර්ෂයක බලන්න ගිය වර්ෂයකත් ප්‍රත්‍යාගන්න ලාභයක් ඇති වෙලා තියෙනවා 100ක 100ක ලාභයක් ගානේ කියන්නේ නැහැ පුතේ හැබැයි විශේෂ දිහා බලලා දැන් තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්නවනේ ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගන්න ලාභයක් තමයි වෙලා තියෙන්නේ කියලා අලාභයක් නම් ගිනුමක පෙන්නනවා පුතේ නැහැ ඒව වියදම් ගිනුමනේ පුතේ මේ ලාභයක් නිසා මේක පෙන්නනවා මේක හිමිකම් ගිනුමක් නිසා එහෙනම් අපි දකිනවා 100ක ලාභයක් තියෙනවා මේ අවුරුද්දෙත් ලාභයක් අන්තේ ගිය අවුරුද්දෙත් ලාභයක් මේ අවුරුද්දෙත් ලාභයක් නම් किसीम दे साम बलपैम सामान गियावृद्धि लाभ मेयावृद्धि लाभ तविशरा गियावृद्धि अलाभ मेयावृद्धि अलाभ गेलावेदी मुनवत्न देट गान दी गियावृद्धे विच देर वेदगात लाभ अदत् लाभ मुकुत अब करान देखने सामान्य दीर सटान कराने मोटर रथ गिनम अगे वेडी विनम की हाई सी ए की मोटर रथ गिनम हर हाई सी आई हर लाभे को प्रत्याग संचित गिनम बेर विनम हाई सी आना मिथन दान प्रत्यागन संचित मोटर रथ हर अभी पलवी अवस्थाव दंगवसान करा मोटर रथ गिनम तुलनेटसी संचित मूल्य प्रकाशन वेन्नमु आदाय प्रकाश मत अखर गोहिदे प्रत्यागन लाभ पेन्ना प्रत्यागन लाभ अभी कोहित पेन्ना विनत् विस्तीर्ण आदाय मेटते विनत् विस्तीर्ण आदाय मेटते पेन्ना प्रत्यागन लाभ वत्कमेन मत अभी मोटर रथ होते मोटर रथ मोटर रथ किए द लाभे हाथ सीए द हाई सीए द सीए द ये और उद्दे लाभे तेरे पुते पैन्ना नॉने वही सीए भी कालिम पैन्ना लते ये नॉने ये और उद्दे लाभे किए द हाई सीए ये और दिया ना मैं गिनूं हाथ ना हो हाँ मैं भी देर तमाय अभी पालेवनी अवस्था अब सटान केरी मक्करा पालेवनी अवस्था अरे अभी इलागट හරියට අපි පැහැදිලි කරගත්තා මුකුත් කරන්න දෙයක් නැහැ කිව්වා බලපෑම් සමාන නිසා එහෙනම් අපි පළවෙනි අවස්ථාව මේ විදිහට අරගෙන අපි
මේක පුතාලට සටහන් කරගන්න. අපි ඊළඟට යන් දෙවෙනි අවස්ථාව. ඒ වගේම ඒ යටතේත් අපි මේ වගේ උදාහරණයක් උදාහරණ දෙකක් විතර අපි සාකච්ඡා කිරීමක් කරනවා. මේක පුතාලා සටහන් කර ගැනීමක් කරා. उदाहरण दिनट शेष दहसुरी हारदाहाय गुडनगिलि शेविं किरीम पंसीयाय प्रत्यागन संचितय गुडनगिलि तुंसीयाय शे अनुपाते सीयट दहायाय दैन अपि दन्नवा प्रत्यागन संचितय कियला तिब्बोत् ए कियन्ने एक मीट कलिन अवुरुद्दक प्रत्यागन लाभयक् ऐविल्ला तियेनवा अस कियनवा 2026 3/31 व्यापारे गुडनगिलि देवन वरट देवनि वरट रुपियल 129කට प्रत्यागन्ने करन लादि අපි එනම් මේක හදලා බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. එහෙනම් මේකේ ගිනුම් ටික ඇඳ ගන්න ගොඩනැගිලි ගිනුමක් ඕනේ. ගොඩනැගිලි ෂේවෙන් කිරීමේ ගිනුමක් ඕනේ. ඊට අමතරව ප්‍රත්‍යාගන්න සංචිතය සටහන් කරන්න ගිනුමක් ඕනේ. ගොඩනැගිලි ගිනුම විශේෂය 4000යි. ගොඩ නැගිලි අර ශේෂයක් තියෙන්නේ ශේෂය. ගොඩනැගිලි ෂේවෙන් කිරීම 500යි. ෂය වෙන් කිරීම අපි දන්නවා බැර ශේෂයක් තියෙන්නේ ෂය වෙන් කිරීම ඊට අමතරව ප්‍රත්‍යාගන්න සංචිතය 300යි ප්‍රත්‍යාගන්න සංචිතය 300ක් තියෙනවා හිමිකම් ගිනුමක් මේක ශේෂය හරි දැන් ප්‍රත්‍යාගන්නේ කරන්න යන්නේ මුලින්ම ප්‍රත්‍යාගන්නේ ඉතින් බලන්න ඕනේ දිනේ කවද්ද ප්‍රත්‍යාගන්නේ වෙන්නේ අවුරුද්ද මුල නෙමෙයි අවුරුද්ද අග එහෙනම් ෂය කරලා ඉන්න ඕනේ ෂය කරලා ඉන්න ඕනේ මොකද මේකේ තාම ෂය තියෙන්නේ අවුරුද්ද මුල ෂය එහෙනම් ෂය කරමු 10000ක් බලන්න පුතේ ගොඩනැගිලි වලට 4000ට 10000ක් කියන්නේ 400යි ෂය ගිනුම හර ෂය වෙන් කිරීමේ ගිනුම බැර 400යි අන්න අපි ඒක දාගත්තා දැන් පුළුවන් ප්‍රත්‍යාගන්නයට කලින් ඒ වෙනුවෙන් ෂයක් තිබ්බොත් හොයේ හරි ඒක මාරු වෙන්න ඕනේ වත්කම් ගිනුමට මොකද්ද දිච්චටහන ෂේවෙන් කිරීමේ ගිනුම හර කියද පුතේ 900යි සියලුම ෂේ ටික මාරු වෙන්න ඕනේ ඔක්කොම මේ ගිනුම තුලණය වෙලා යනවා ඒ ෂේ ටික මාරු වෙන පුතේ ගොඩනැගිලි ගිනුමට 900ක් ෂය වෙන් කිරීම ගිනුමට මාරු වෙනවා දැන් අපි ගහලා තියෙනවා ගොඩනැගිලි වල වටිනාකම කියද පුතේ 4000න් 900ක් ගියාම කීයක් එනවද 3100ක් එනවා අන්න ගොඩනැගිලි වල වටිනාකම 3100යි ඒක ප්‍රත්‍යාගන්නේ වෙන්නේ 2900ට 2900ට තමයි ප්‍රත්‍යාගන්නේ වෙලා තියෙන්නේ ලාභයිද අලාභයිද අලාභයක් තියෙන පුතේ අවාසියක් තියෙන්නේ කීයක අවාසියක් තියෙනවද 200ක අවාසියක් තියෙනවා 200ක අවාසියක් තියෙනවා හරි 200ක අවාසියක් තියෙනවා මෙතනින් එහාට තමයි මම යන්න එපා කියුවේ මෙතනින් එහාට දැන් මම යන්න එපා ප්‍රත්‍යාගන්න අලාභය හොයාගන්න මේ වගේ ඒ අලාභය දාන්න යන්න එපා. ඇයි අපි මේ දෙවන වරට එක ඉන්නේ. එහෙනම් ප්‍රථම වරට එක දිහා පොඩ්ඩක් බලන්න ඕනේ. ප්‍රථම වරට ප්‍රත්‍යාගන්න එකදී ලාභයක් ඇවිල්ලා පුතේ 300ක්. ලාභයක් 300ක් තියෙනවා. මේ අවුරුද්දේ අලාභය 200යි. අලාභය 200යි. එතකොට ගිය අවුරුද්දේ වාසියක් තිබිලා මේ අවුරුද්දේ අවාසියක් ආවොත් පුතේ අපි අවාසිය ගිනුම්ගත කරගන්නේ නැහැ. හේතුව තමයි අර ගියවරුද්ද ලාභයෙන් අපි ඒක ආවරණය කර ගන්නවා 300ක්ම තියෙනවනේ පුතේ එහෙනම් ඒ 300 යටින් තමයි 200 තියෙන්නේ. ඒ කියන්නේ අපිට 300 ඇති මේ අලාභය කවර් කරගන්න. එහෙනම් අපි කරන්න පුතේ අලාභය කවර් කරගන්න එකක් මේක ඉදිරි කරා. එහෙනම් ගොඩනැගිලි ගිනුම සාමාන්‍ය විදියටම බැර වෙනවා මේ ප්‍රත්‍යාගන්න අලාභයක් හින්දා. එහෙනම් අලාභය බැර කරන්න ගොඩනැගිලි ගිනුම 200ක් බැර වෙනවා. හැබැයි පුතේ හර වෙන්නේ වියදම් ගිනුමක් නෙමෙයි මෙන්න මේ සංචිත ගිනුම සංචිත ගිනුම
දෙසීයක් හර වෙනවා ගොඩ නැගිලි කියලා. ඒක හොඳට බලා ගන්න පුතේ. මේ සංචිත දිනමට තමයි හර වෙන්නේ. මොකද අපි ගාව ලාභයක් දැනට ඉතිරි වෙලා තියෙනවා කියනමක. එතකොට මේ අලාභය අපිට පුළුවන් එකකින් ආවරණය කරගන්න. ඒක තමයි මෙතන කරේ. හරි. එහෙනම් අපි දැන් කිනම් ටික තුලනේ කරගමු. මෙතන 4000යි. मित्र प्रत्याग संचिते सी अख्यन सी मेघतम प्रथम वर्ग प्रत्यागन लाभ अक्तिल ඊළඟ අවුරුද්දේ අලාභයක් આવොත් ගිණුම් ගත කරන විදිය කොහොමද අපි කරේ? මුලින්ම අපි ලාභය හෝ අලාභය හොයා ගන්නම වෙනම තැනක අපි දැක්කා ලාභයක් තියෙනවා. ඊට පස්සේ ගිය අවුරුද්දේ බලද්දී ලාභයක් තියෙනවා ඊට වඩා වැඩි ගානක. එහෙනම් අපි ඒ අලාභය අර ගිය අවුරුද්දේ තියෙන ලාභය යොදාගෙන ආවරණය කර ගන්න ඕනේ. කව වෙනවා අපි ඒකට? අපි ඒක නැවත හඳුනා ගන්න. මේක තමයි අලුත් අවස්ථාවක් උතලද ඉගෙන ගන්න. හොඳට මතක තියාගන්න. යවුරුද්ද ලාභයක් තිබ්බොත් අපිට පුළුවන් මේ අවුරුද්ද ලාභයකින් ආවරණය කරගන්න. දැන් අපි මේක මූල්‍ය ප්‍රකාශන වල පෙන්වන විදිහත් බලමු. මූල්‍ය ප්‍රකාශන වල පෙන්නද්දී ආදායම් ප්‍රකාශය පෙන්වන්නේ මෙන්න මෙහෙම. ආදායම් ප්‍රකාශය. හැමදාම දැක්ක මෙහෙම අලාභයක් තිබ්බට ඒක අපි ගිණුම් වලවත් අලාභයක් විදිහට හඳුනාගත්තේ නැහැ. එහෙනම් මේකෙත් යන්න ඕනේද වියදමක් විදිහට මේක? නැහැ. මේක වියදමක් විදිහට යන්නේ නැහැ. මේක කරන්නේ මේ මෙතන කරපු දෙයම අපි ආදායම් ප්‍රකාශයත් කරලා පෙන්නනවා. ඒ කොහොමද? උදාහරණ මතකද? ගිය අවුරුද්දේ මේ 300 ලියලා තින්නේ කොහෙද කියලා හිතලා බලන්න පොඩ්ඩක්. ගිය අවුරුද්දේ කොතනද ලියලා ඇත්තේ ආදායම් ප්‍රකාශය මේක? කොතනද? හිතද අපි ලාභ කොහෙද ලියන්නේ ගියේ? වෙනත් ස්ථිරන ආදායම් යටතේ. වෙනත් ස්ථිරන ආදායම් යටතේ තමයි ලාභ ලියන්නේ. වෙනත් ස්ථිරන ආදායම් යටතේ තමයි ලාභ ලියන්නේ. වෙනත් ස්ථිර ආදායම් යටතේ. එහෙම කියලා ලාභ ලියන්න පුළුවන්ද? බැහැ. නමුත් අපි මේ ලාභය යොදාගෙන මේ අවුරුද්දේ අලාභය ආවරණය කරගත්තොත් මේ මෙතන කරපු දේ කරන්නේ, ඒ කියන්නේ මේ 300 ගිය අවුරුද්දක ලියලා තිබෙත් මෙතන අපි මෙතන තියනවා කියලා හිතාගෙන දැන් මේ 200 එතනම ලියනවා. හැබැයි වාසියක් විදිහට පුතේ ලියන්න ඕනේ නෑ. අවාසියක් විදිහට මේ 300න් අයින් කරගන්න විදිහට තමයි ලියන්න වෙන්නේ. එනම් මෙතන අපි 200 දා ගන්නවා පුතේ. වරහන් කරලා, වරහන් කරලා තමයි දාන්නවා. ලාභයක් විදිහට දාන්න බෑ. මෙතන ලියනවා ප්‍රත්‍යාගණන අතිරික්තේ දැන් වෙනස් වෙලා තිනවා. අතිරික්තේ වෙනස් වීම කියලා අපිට ලියන්න පුළුවන්. අතිරික්තේ වෙනස් වීම 200ක් දැන් අපිට වෙනස් වෙලා තියෙනවා. තව තියෙන පුතේ 100යි. තව තියෙන 100යි. මේ වගේම පුතේ තව එන්න පුළුවන්. මේ අලාභය 200ක් නෙමෙයි 400ක් වගේ වෙන්න පුළුවන්. එතකොට අපි ගාව තියෙන 300 මදි. 300 මදි පුතේ. එතකොට අපි මොකද්ද කරන්නේ කියන එක අපි ඊළඟ ගානෙන් දැන් කතා කරමු. මේ අතරතෙන් මම තව ගානක් හදනවා. බලමුද මේ ගානේ හොඳට බලන්න කොතනක හෝ අපහැදිලි තැනක් තියනවාද කියලා. අපි සාමාන්‍ය විදියටම ප්‍රත්‍යාගන්නය කරගෙන එන්න. අලාභය හෝ ලාභය හොයාගනි වැඩිලා ගිය අවුරුද්ද දිහා බලන්න. දැන් මේකේදී අලාභයක් තියෙන්නේ. ගිය අවුරුද්දේ ලාභය ගොඩක් වැඩි. එනම් මේ අලාභය අපිට ආවරණය කරගන්න පුළුවන් අර ලාභය යොදාගෙන. එතකොට අපි කරන්නේ ඒක වියදම් ගිණුමකට හර කරන වෙනුවට අර ප්‍රත්‍යාගන්න අලාභ ගිණුමකට හර කරන වෙනුවට අපි කරන්නේ අර තියෙන ලාභය තිබ්බ සංචිත ගිණුමටම හර කරනවා. ඊට පස්සේ තියෙන විශේෂම අවස්ථාව තමයි මේ ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය මේ ආදායම ලියද්දී මේක වියදමක්. හැබැයි වියදම අපි හඳුනාගත්තේ නැත්නම් වියදමක් විදිහට ගන්න බෑ. මේක මේ ආවරණය කරගත්ත දේ අපි මේක පෙන්නනවා. ඒ තමයි වෙනත් ස්ථිර ආදායම් යටතේ තමයි මේ 300 කලින් දවසක ලියලා තියෙන්නේ. එතනම ගිහින් 200ක් වරහන් කරලා පෙන්නනවා. වරහන්. මේ විදිහට තමයි මේ ගාන අපි හදන්නේ. මේකෙම්ම පොඩ්ඩක් මේ
ලාභය වැඩි වෙලා යන අලාභයක් තියෙන ගාණක් අපි දැන් හදමු. මේ ගාණ මේ විදිහට සටහන් කරගන්න. මේ දෙවැනි අවස්ථාව යටතේ අපි හදන දෙවැනි ගාණ මේක ලියා ගන්න. 2019.41 දිනට ශේෂ ගතමාත්‍ර ව්‍යාපාරයක දහස් වලින් ගොඩනැගිලි 3000යි ගොඩනැගිලි ෂේ වෙන් කිරීම 600යි ප්‍රත්‍යාගණන සංචිතය ගොඩනැගිලි 150යි ෂේ අනුපාතය 10%යි. ඊපස් කියනවා 2020.331 ව්‍යාපාරයේ ගොඩනැගිලි දෙවැනි වරට රුපියල් 117කට ප්‍රත්‍යාගණනය කරන ලදී. මේක තමයි දෙවැනි ගාන. එහෙනම් අපි මේකෙත් ගිනුම් ටික විවෘත කරගමු. ගිනුම් ටික අපිට ඕනේ ගොඩනැගිලි ගිනුමේ ශේෂය තියෙනවා 3000. ගොඩනැගිලි ෂේ වෙන් කිරීම 600යි. ගොඩනැගිලි ෂේ වෙන් කිරීමේ ගිනුමේ තියෙනවා 600ක ශේෂයක්. ඊට අමතරව ප්‍රත්‍යාගන සංචිත ගිනුම තියෙනවා 150. ප්‍රත්‍යාගනන සංචිතයේ තියෙනවා 150 ශේෂය. මේව තමයි ශේෂ ටික තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ල දෙවැනි වරට 117කට කියන්නේ 1700කට ප්‍රත්‍යාගනනය කරලා තිනවා. දිනේ ඇවිල්ලා 2020.331 ශේෂ දීලා දෙන්නේ 2019.41. එහෙනම් මේ ෂේවල තියෙන ශේෂය අපි ප්‍රත්‍යාගරණය කරන දින දක්වා වැඩි කර ගන්න ඕනේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ ෂේ ගිනුම් ගත කරා නම් හරි. කියලා දේශයේ 10%යි. ගොඩනැගිලි වටිනාකම 3000යි. 3000 වැඩි කිරීම 10%යි කියද 300යි. එහෙනම් 300 අපි ගිනුම් ගත කරමු. ෂේ ගිනුම හර ෂේ වෙන් කිරීමේ ගිනුම බැර 300 ෂේ කියලා. දැන් සමුචිත ෂේ තියෙනවා ප්‍රත්‍යාගරණය කරන දිනයට. නම් මාරු කරන්න පුළුවන් දැන් 600යි 300යි 900යි 900ක් ෂේ වෙන් කිරීමේ ගිනුම හර ගොඩනැගිලි ගිනුම බැර. ගොඩනැගිලි ගිනුම බැර. මෙහෙම තමයි අපි දාන්නේ. ඊට පස්සේ පුළුවන් අපිට දැන් ගොඩනැගිලි වල වටිනාකම හොයාගන්න. 3900 ගියාම 2100ක් වටින්නේ ගොඩනැගිලි. ඊට පස්සේ මේක ප්‍රත්‍යාගරණය කරන්න පුතේ 1700කටලු. මේකට තමයි ප්‍රත්‍යාගරණය කරන්නේ. දැන් කියන්න බලන්න පුතේ අලාභය කීයද? අලාභයක් නේ තියෙන්නේ 2100ට වටින එක 1700ට ප්‍රත්‍යාගරණය කරන්න. කීයක් අලාභද? 400ක් අලාභයි පුතේ. 400ක් අලාභයි. 400ක් අලාභයි. මේ බලන්න 2100ට තිබ්බ එක 1700ටලු ප්‍රත්‍යාගරණය කරා. 1700ට මෙතනින් පස්සේ මං කිව්ව පොඩ්ඩක් නවතින්න. ඇයි? ගිය අවුරුද්දේ ලාභයක් තිබිලා තියෙන 150. එතකොට අපි කරන්න පුතේ ඒ 150 හෝ කීය හරි තියෙන උපරිමය දක්වා මේ අලාභය ආවරණය කරගන්න. ඒ කියන්නේ පුතේ මේ 400ෙන් කීයක් විතරද ආවරණය කරගන්න පුළුවන්? 150ක් විතරයිද? 150ක් විතරයි. එහෙනම් පුතාලට පේනවාදී 250ක් ඉතිරි වෙනවා. 250ක් මොකද වෙන පුතේ? ඉතිරි වෙනවා. ආවරණය කරගන්න බෑ. එහෙනම් පුතේ මෙන්න මේක මේ 250 ප්‍රත්‍යාගණන අලාභයක් බවට පත් වෙන මේ අවුරුද්දේ. මේක පුතේ අපි ගිය අවුරුද්දේ සංචිතයෙන් කොහොම හරි කරලා කපා ගත්තා. තව කපන්න විදිහක් නැහැ. එහෙනම් මේක අපිට හඳුනා ගන්න වෙනවා. දැන් මේක ගිනුම් ගත කරමු පුතේ. දැන් ගිනුම් ගත කරමු. කොහොම හරි වෙලා 400කින්ම මොකද වෙන්නේ ව්‍යාපාරයේ ගොඩනැගිලි? වල අගේ අඩු වෙන්න ඕන කීයකින්ද? 400කින්. ඒක හැබැයි ගිනුම් දෙකකට යන හින්දා අපි දෙකකට ගමු. 150ක් මේ ගිනුමෙන් අපිට පුළුවන් විදියකට ගන්නවා. එතකොට ගොඩනැගිලි ගිනුම බැර වෙනවා පුතේ. 150ක් ප්‍රත්‍යාගන්න සංචිත කියලා. ප්‍රත්‍යාගන්න සංචිත ගිනුම හර වෙනවා 150ක් ගොඩනැගිලි කියලා. ඔන්න අපි තිබ්බ සංචිතේ උපරිම පාවිච්චි කරා පුතේ. තිබ්බ සංචිතේ උපරිම පාවිච්චි කරා. තව සංචිත නෑ දැන්. ඉතුරු 250 ව්‍යාපාරේ විල දරා ගන්න වෙනවා මේ අවුරුද්දේ අලාභයක් විදියට. එතකොට ගොඩනැගිලි ගිනුම බැර වෙනවා 250ක් ප්‍රත්‍යාගණන
අලාභ කියලා. ප්‍රත්‍යාගරණ අලාභ කියලා. එහෙනම් මේක හර වෙනවා ප්‍රත්‍යාගරණ අලාභ ගිණුමක. ප්‍රත්‍යාගරණ අලාභ ගිණුමකට හර වෙනවා 250ක්. ගොඩ නැගිලි. උදාහරණ වෙනස පැහැදිලි ඇති. කලින් එකට වැඩිය පොඩ්ඩක් වෙනස් උනේ මේකේ අලාභය ලොකුයි වැඩි. එතකොට සංකිතයේ මදි පුතේ පුළුවන් තරම් සංකිතේ පාවිච්චි කරා ඉතුරු ටික එන අලාභයක් විදියට හඳුනා ගන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මේ ව්‍යාපාරේ. මේක තමයි අපිට එන උත්තරේ. ආ බලමු මේක මූල්‍ය ප්‍රකාශනවල කොහොමද පෙන්වන්නේ කියලා. මූල්‍ය ප්‍රකාශනවල අපේ ගිනම තුලනය කරලා බලමු පුතේ හරිද කියලා අපි හදාගත්ත විදිය 3000 මේ පැත්තට ගන්නවා 3000 මන්දේ ශේෂය කීයක් එනවද කියලා ශේෂය කීයක් එනවද කියලා බලමු 3000න් 900 කුයි 150 කුයි 250 කුයි අඩු කරා අන ප්‍රේණ 1700 හරි 1700 තමයි දැන් ගිලුමේ ශේෂය විදියට පෙන්වන්න ඕන මම මේකේ වැදගත්ම කොටස කරන පුතේ හොඳට බලා ගන්න මේක කොහොමද මූල්‍ය ප්‍රකාශනවල පෙන්වන්නේ කියලා මූල්‍ය ප්‍රකාශනවල විශේෂයෙන්ම මේ ආදායම් ප්‍රකාශය කොහොමද පෙන්වන්නේ ආදායම් ප්‍රකාශය ඊට අපි දන්නවා ආදායම් ප්‍රකාශයේ පෙන්නද්දි මේක මුලින් පෙන්වන්න පුළුවන් මේකත් පෙන්වන්න දෙකම පෙන්වන්න ඕන බලන්න පුතේ පෙන්වන්නේ මුලින්ම අපි ගමුකෝ 150 කලිනත්ත මං කිව්වා ගිය අවුරුද්දක ලාභයකින් අපි මේ අවුරුද්දේ ලාභය ආවරණය කරගද්දි ආවරණය කර ගන්නකොට ඒ ලාභය ලියපු තැනටම ගිහින් තමයි අපි මේ දෙය කරන්නේ. ගිය අවුරුද්දේ මේ ලාභය ලියලා තින්නේ කොහෙද පුතේ? වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ. වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ලියලා ඇති. වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ තමයි මේක ලියලා තින්නේ 150. ඒකෙන් දැන් අයින් කරන්න තියෙන්නේ පුතේ. අයින් කරන්න තියෙන්නේ. එහෙනම් අඩු කරන්න ඕනේ. 150ක් මෙතනින් අඩු කරන්න එන. වරහන් කරලා දාන්නේ මොකද්ද? ප්‍රත්‍යාගණන අතිරික්තය දැන් වෙනස් වෙනවා අපේ ප්‍රත්‍යාගන්න අතිරික්තය වෙනස් වීම 150යි කියලා. හරි 150 දාගත්තා. ඊළඟට දාන්න තියෙන පුතේ 250. මේක ලේසියි. ප්‍රත්‍යාගන්න අලාභය 250යි. අපි අලාභ කොහෙද පෙන්වන්නේ පුතේ ප්‍රත්‍යාගන්නවල වෙනත් ත්‍යදම් යටතේ. එතකොට මේ ආදායම් ප්‍රකාශයේ අපි වෙනත් ත්‍යදම් යටතේ තමයි මේක පෙන්වන්නේ. වෙනත් ත්‍යදම් යටතේ ප්‍රත්‍යාගන්න අලාභය 250 පෙන්වනවා. ප්‍රත්‍යාගරණ අලාභ ප්‍රත්‍යාගරණ ලාභය පෙන්වන්නේ වෙනත් ත්‍යදම්යට 250 පෙන්වනවා මෙතන 150 පෙන්වනවා එතකොට සමස්තයක් විදියට 400ම අපි පෙන්වලා තියෙනවා මේ විදියට තමයි ප්‍රථම වරට ප්‍රත්‍යාගරණ ලාභයක් දෙවන වරට ප්‍රත්‍යාගරණ අලාභයක් ලැබීම ගිණුම්ගත කරන්නේ හරි අපිට ඊළඟට තියෙන අවස්ථාව තුන්වෙනි අවස්ථාව තමයි එතකොට අපි ප්‍රත්‍යාගන්න ලාභයක අවසන් කරනවා මෙතනින් තුන්වෙනි සහ හතරවෙනි අවස්ථාවේදී වෙන්නේ පුතේ ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගන්න අලාභ ඇවිල්ලා මේ අවුරුද්දේ ප්‍රත්‍යාගන්න ලාභ හෝ අලාභ එන එක. එහෙනම් අපි තුන්වෙනි අවස්ථාව මේකෙන් පස්සේ දැන් කතා කරමු. තුන්වෙනි අවස්ථාව. හරි අපි ඉන්නේ දැන් තුන්වෙනි අවස්ථාව යටතේ. මේක තියෙන්නේ ප්‍රථම වරට ප්‍රත්‍යාගන්න අලාභයක් දෙවන වරටත් ප්‍රත්‍යාගන්න අලාභයක් මං කියවා සමාන බලපෑම් තියෙන වෙලාවක සමාන බලපෑම් තියෙන වෙලාවක මේ පසුගිය වර්ෂ ප්‍රත්‍යාගරණය පිළිබඳ සැලකීමක් දක්වන්න අවශ්‍ය නැහැ. ඉතින් මේක අපිට ඒ විදියට හිතුවොත් සරලවම හදන්න පුළුවන්. අපි හදාගන්න යමුද? ගිණුම් ටික අවශ්‍ය නැහැ. මේකේ ඉඩම් ගිණුමක් විතරයි ඕන වෙන්නේ. ෂේවනවත් කමක් නෙමෙයි. ඉඩම් නම් ඉඩමේ වටිනාකම තියෙනවා 4000. 4000 මෙහෙමයි තියෙන්නේ ශේෂය 4000ක් තියෙනවා. ෂේ වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ව්‍යාපාරයේ මම මේ ගානත් පොඩ්ඩක් කියන්නම් පුතාලට 2094 එක ඉඩමක් මං ගත්තේ රුපියල් 4000ක් වටින. ඊට පස්සේ කියනවා ව්‍යාපාරයේ ඉඩම් 2016 41 ප්‍රථම වරට ප්‍රත්‍යාගරණයක් කළ අතර අනේ ඉඩම ප්‍රථම වරට 2016 දී ප්‍රත්‍යාගන්න වෙලා තියෙනවා. එහිදී 3000 300ක එහෙම නැත්නම් ලක්ෂ 3ක අලාභයක් ජනිත විය කියලා තියෙනවා. ලක්ෂ 3ක අලාභයක් ජනිත විය. ඊට පස්සේ කියනවා ඉඩම් 2023 31 දෙවන වරට රුපියල්
ලක්ෂ 30කට ප්‍රත්‍යාගණනය කරන ලදී. හරි. මේ කියන මොහොතේ ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කරලා ප්‍රථම වරට ලක්ෂ 3ක අලාභයක් ඇති වෙලා තියෙනවා. අලාභයක් ඇති වෙලා තියෙනවා. අන්න මේක වෙලා තියෙන දැන් ප්‍රථම වරට අලාභයක් ඇති වෙලා තියෙනවා. දැන් අපි බලමු දෙවන වරට මොකක්ද වෙන්නේ කියලා. දෙවන වරට මීඩම් ප්‍රත්‍යාගණනය කරලා තින්නේ 3000කට අන්න 4000ක තියෙන එක 3000කට ප්‍රත්‍යාගණනය කරලා තින්නේ එහෙනම් ප්‍රත්‍යාගණන අලාභය කියද පුතේ මේකේ ප්‍රත්‍යාගණන අලාභය 1000ක අලාභයක් තියෙනවා අන්න පුතේ මේ අවුරුද්දෙත් අලාභයි ගිය අවුරුද්දෙත් අලාභයි මේ ගිය අවුරුද්දෙත් අලාභයි මේ අවුරුද්දෙත් අලාභයි කිසිම දෙයක් කරන්න නැහැ සාමාන්‍ය විදියට ගිනුම් ගත කරන්න ප්‍රත්‍යාගන්න ලාභය ඉඩම් ගිනුම බැර වෙනවා 1000ක් ප්‍රත්‍යාගනන අලාභ කියලා ප්‍රත්‍යාගනන අලාභ ගිනුම හර වෙනවා ප්‍රත්‍යාගනන අලාභ ගිනුම හර වෙනවා 1000ක් මෙච්චරයි කරන්න තියෙන්නේ අපිට අර පසුගිය වර්ෂය ලාභය පිළිබඳ මුකුත් තැකීමක් කරන්න ඕනේ නැහැ මේ අවුරුද්දෙත් අලාභයක් නිසා එහෙනම් මේ අලාභය පෙන්නමු ආදායම් ප්‍රකාශේ මාන දැන් ඉඩම් ගිනුමේ නිවැරදි ශේෂයේ 3000ක් ඔව් එනවා 3000ක් ශේෂයේ මෙතන අපි අලාභ පෙන්නන්නේ කොහෙද පුතේ වෙනත් වියදම් යටතේ වෙනත් වියදම් යටතේ අලාභය පෙන්නනවා ප්‍රත්‍යාගණන අලාභ 1000ක් මෙහෙම තමයි මේ තුන්වෙනි අවස්ථාව යටතේ අපි ප්‍රත්‍යාගණන අලාභයක් ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණන අලාභයක් නම් ඊනම් ගත කිරීම කරන්න. මේක පුතාලට පුළුවන් සටහන් කරගන්න නැත්නම් බලන් ඉඳලා මෙහෙම ඉගෙන ගත්ත ප්‍රමාණවත් අපිට ඔසේ අවසන් අවස්ථාව කතා කරමු. අවසන් අවස්ථාව තමයි ප්‍රථම වරට ප්‍රත්‍යාගණන අලාභයක් දෙවන වරට ප්‍රත්‍යාගණන ලාභය. අපි එකෙන් ගණන් දෙකක් හදනවා. ඒතර අපි සියල්ලම කතා කරලා අවසන් වෙනවා. හරි. අවසාන අවස්ථාව ප්‍රථම වරට ප්‍රත්‍යාගණන ලාභය සහ දෙවන වරට ප්‍රත්‍යාගණන ලාභයක් ලැබීම. මේකේ මම උදාහරණයක් දාලා තිනවා. තරත් ලියා ගන්න. 2019 4 1 දිනට ශේෂ දහස් වලින් දීලා තිනවා ගොඩනැගිලි 3000යි ගොඩනැගිලි 3000යි ගොඩනැගිලි ෂේ වෙන් කිරීම 600යි ෂේ අනුපාතේ 10යි 10යි ඊපස් කියනවා ව්‍යාපාරයේ ගොඩනැගිලි 2015 4 1 දින ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කළ අතර එහිදී ලක්ෂ 4ක ප්‍රත්‍යාගන්න අලාභයක් ඇති විය. අන්බන්තේ ප්‍රථම වරට අලාභයක් ඇති වෙලා තිනවා. ප්‍රථම වරට අලාභයක් ඇති වෙලා තිනවා ලක්ෂ 4ක. ලක්ෂ 4ක අලාභයක් ඇති වෙලා තිනවා. ඊට පස්සේ කියනවා ගොඩනැගිලි 2021 3031 දෙවන වරට රුපියල් 2200කට 10 වලින් නැත්නම් ලක්ෂ 22කට ප්‍රත්‍යාගන්න කරන ලදී. මේක තමයි අපිට දීලා තින්නේ. අපි එනම් මේකේ ගාන හදමු මේ ගානේ ඡේවනවත්කමක් මම අරන් තින්නේ ඉතින් බලන්න ඕනේ ප්‍රත්‍යාගන්නේ කරන දිනේ 2020 3/31 ශේෂ දෙලා තියෙන 2019 4 1 එනම් මේ ෂේ වෙන් කිරීම අවුරුද්ද අග දක්වා වැඩි කරගන්න මේ අවුරුද්ද ෂේ කරලා තින්න ඕන නං මුලින්ම ගිනුම් ටික ඇඳ ගන්න පළවෙනියට මොනේ ගොඩනැගිලි ගිනුමක් දෙවෙනියට ඕනේ ගොඩනැගිලි ෂේ වෙන් කිරීමේ ගිනුමක් ගොඩනැගිලි ෂය වෙන් කිරීම ගිනුම් වල ආරම්භක ශේෂය දාගමු ගොඩනැගිලි 3000ක් තියෙනවා ශේෂය ගොඩනැගිලි ෂය වෙන් කිරීමේ ගිනුම තියෙන්නේ 600යි ශේෂය එහෙනම් වර්ෂේෂය 10%ක් ලු අනුපාතය පිරිවැය 3000යි 3000 වැඩි කිරීම 10%යි 300ක් ෂය ගිනුම හර ෂේවින් කිරීම බැර ෂේවින් කිරීම බැර එහෙනම් දැන් පුළුවන් මේ ෂේවින් කිරීමේ ගිනුම තින මුළු ෂේ ටික වත්සම් ගිනුමට මාරු කර ගන්න ඕනේ. ඒ කියන්නේ මුද කීයක් තියනවද 900ක් තියනවා 900ක් ගොඩනැගිලි ගිනුම බැර වෙනවා 900ක් ෂේවින් කිරීමේ ගිනුම හර වෙනවා 900ක් දැන් අපි ගාව තියනවා ගොඩනැගිල්ලේ වටිනාකම
ප්‍රත්‍යාගන්නේ කරනවා පුතේ 2200කට 2200කට ප්‍රත්‍යාගන්නේ කරනවා 2200කට අනුමුදේ වාසියක් තියනවා කීයකද 100ක ප්‍රත්‍යාගනන ලාභයක් තියෙනවා මම කියවා මෙතනට එනකන් ඉඳලා පොඩ්ඩක් නවත්තන්න නවත්තලා අපි බලනවා ගිය අවුරුද්දේ ගැන ගිය අවුරුද්දේ තියෙන්නේ ප්‍රථම වරට අලාභයක් අන්න ප්‍රථම වරට අලාභයක් මේ අවුරුද්දේ ලාභයක් එතකොට අපිට ගිය පාර මේගොල්ලන් උදව් කරා නේද ගිය අර අපි හැදීපු දේ ගිය අවුරුද්දේ ලාභයක් තිබිලා මේ අවුරුද්දේ අලාභයක් ආවේ එතකොට මේ අලාභය ආවරණය කරගත් අර ගිය අවුරුද්දේ ලාභය විසින් දැන් මෙතනත් අපි ඒ දෙයමයි කරන්නේ මෙතනදි කරන්නේ පසුගිය වර්ෂවල තියෙනවනම් අලාභ ඒවා කවර් කරගන්නවා ඒවා හිලව් කරගන්නවා මේ අවුරුද්දේ ලාභය පාවිච්චි කරලා මේ අවුරුද්දේ ලාභය පාවිච්චි කරලා ඇතිදේ අලාභය ආවරණය කරගන්න පුතේ මදිනේ මෙතන 400ක් තියෙනවා හැබැයි අපි ගාව තියෙන්නේ 100යි එහෙනම් පුළුවන් ප්‍රමාණයක් විතරක් අපි ආවරණය කරගන්නවා එහෙනම් පුතාලේ දන්න මේ ප්‍රථම වරට අලාභය ගිනුමක තිබ්බනම් දැන් ගිනුමේ නැහැ ඇයි පුතේ මේක 2015 නේ 2015 මේක තියෙන්නේ නැති ප්‍රත්‍යාගන්න අලාභ ගිනුමේ ඇයි මේක වියදම අද තියෙනවද අද තියෙන විදිහක් නැහැ හේතුව වියදම් ගිනුම් ඒ අදාළ වර්ෂයේම ආදායම් ප්‍රකාශයට මාරු වෙලා ඒ ගිනුම ඉවර වෙනවා අවසන් වෙනවා එහෙනම් අපි හිතමු මේක තිබ්බනම් තියෙන්නේ ප්‍රත්‍යාගන්න අලාභ ගිනුමේ ප්‍රත්‍යාගන්න අලාභ ගිනුමේ තමයි තිබ්බනම් තියෙන්න ඕනේ 400 මොන පැත්තේ තියෙන පුතේ හර පැත්තේ තියෙන්නේ දැන් අපි මේ හර පැත්තේ තිබ්බ 400 ආවරණය කරගන්නවා හිතින් හිතාගෙන ඉන්න මේ පැත්තේ 400ක් තියෙන්නේ නැති හැබැයි දැන් නැහැ. හැබැයි අපි 400 ආවරණය කරගන්න ඒ අදාළ අගය දාන්නත් ඕනේ ඒ ගිනුමටමයි. ඒ ගිනුමටමයි දාන්න ඕනේ. එහෙනම් 100යි මේ පාර තියෙන්නේ. එහෙනම් අපි ඒක දාගමු. ගොඩනැගිල්ලේ මොන වුණත් අගය වැඩි වුණා. ගොඩනැගිලි ගිනුම හර 100යි ප්‍රත්‍යාගණන අලාභ ගිනුම බැර 100යි. ප්‍රත්‍යාගණන අලාභ ගිනුම බැර 100යි. ගොඩනැගිලි කිය එතන පුදටි දෙන්න පුළුවන් නෑ මම මෙතන 400 ලියනවා කියලා. එහෙම ලියන්න එපා. එහෙම වැරදි. මොකද මේක වියදම් ගිනුමක්. හිතින් විතරයි හිතා ගන්න ඕනේ 400ක් තිබ්බනම් අපි ඒක බැර කරනවා කියලා. හරි. අපි ඒ ටික දාගත්ත. දැන් බලමු මේ ගිනුමේ ශේෂය එනවද කියලා ප්‍රත්‍යාගන්න අගයට 3100යි 3100යි 3100යි. එතකොට ශේෂය එනවා 2200යි. හරි. ශේෂය එනවා 2200යි. එනා මේක මූල්‍ය ප්‍රකාශන වල පෙන්වන විදිහත් හොඳට බලා ගන්න පුතේ මූල්‍ය ප්‍රකාශන වල පෙන්වන්නේ ආදායම් ප්‍රකාශයේ සාමාන්‍යයෙන් නම් ප්‍රත්‍යාගන්න ලාභ ලිව්වක් කොහෙද වෙනත් විස්තීර්ණ ආදායම් වල දැන් එහෙම කරන්න විදිහක් නැහැ ඇයි ඒ අර අලාභයක් ආවරණය කරගන්න අපේ මුදල් ටික යෙදෙව්වා එහෙම නැත්නම් ප්‍රත්‍යාගන්න ලාභය ඇත්තටම ප්‍රත්‍යාගන්න ලාභය යෙදෙව්වා අලාභය ආවරණය කරගන්න එහෙනම් මේ බලන්න ප්‍රත්‍යාගන්න අලාභ ගිනුමක් බැර වෙලා තියෙන්නේ ප්‍රත්‍යාගන්න අලාභ ගිනුමක් බැර වෙලා තියෙන්නේ 100ක් එහෙනම් මේ ගිනුමේ ශේෂය ලියන්නත් ඕනේ මේ ගිනුම පෙන්වන තැන මේ ගිනුම කොහෙද පුතේ පෙන්වන්නේ සාමාන්‍ය ප්‍රත්‍යාගන්න අලාභ ගිනුම වෙනත් වියදම් යටත් තමයි පෙන්වන්නේ එහෙනම් වෙනත් වියදම් යටත් තමයි මේක පෙන්වන්න ඕනේ වෙනත් වියදම් යටතේ ප්‍රත්‍යාගන්න අලාභ 100යි මෙහෙම ලිව්වොත් හරිද පුතේ මෙහෙම ලිව්වොත් පේන්නේ නිකන් මේ අවුරුද්දේ 100ක් අලාභයි වගේ නෑ අපි කරන්නේ පුතේ ගිය අවුරුද්දක තිබ්බ අර අලාභේ ආවරණය කරගන්න එක කරේ ආවරණය කරගන්න එක කරේ එහෙනම් ප්‍රත්‍යාගන්න අලාභය හිලව් කිරීමක් පුතේ මේ අපි කරේ හිලව් කිරීමක් කරේ එහෙනම් මෙතන 100 දාන්න ඕනේ පුතේ වරහන් කරලා මේ බලන්න වෙනත් වියදම් යටතේ එන්නේ මොනවද සාමාන්‍ය තොග හානි වගේ දේවල් තියෙන්න පුළුවන් තොග හානි අපි හිතමු 7000ක් තියෙනවා ඒ වගේ වියදම් අතරින් මේක ඇවිල්ලා අඩු කරනවා 100ක් ප්‍රත්‍යාගණන අලාභ හිලව් කිරීම කියලා 100ක් අඩු කරනවා මොකද මේක වාසියක් ව්‍යාපාරයක් කියලා තියෙන ආපහු 100ක් දැම්මොත් එහෙම 7100ක් කියලා වෙනත් වියදම් වැඩි වෙනවා ඒ නිසා මතක තියාගන්න වරහන් කරලා දාන්න මේක
වරහන් කරලා දැන් මේ වියදම් අඩු කරනවා මේ ප්‍රත්‍යාගන්නා ලාභ ඉලව් කිරීම වෙයි මෙතන උනේ පුතේ ගිය අවුරුද්ද දවසක ගිය අවුරුද්දක මෙතන තමයි 400 ලියලා තිබ්බේ එහෙනම් අපි ඒක හිතින් හිතාගෙන ඇවිල්ලා ඒකෙන් අඩු කරපේ තමයි මේ කරේ මෙහෙම තමයි ප්‍රථම වාර ප්‍රත්‍යාගන්නා ලාභයක් දෙවන වාර ප්‍රත්‍යාගන්නා ලාභයක් ආවොත් ගිනම් ගත කිරීම කරන්න මේ විදියට අපි ඊට පස්සේ බලමු තව එක ගානක් හදමු මෙන්න මේ අලාභයේ ඉක්මවා යන ලාභයක් තිබ්බොත් කොහොමද ගිනම් තැබීම කරන්න කියලා මේ ගාන මේ විදියට තමයි හදන්නේ අපි ඊළඟ ගාන ඒ විදියට බලමු මේ ගාන පොඩක් සටහන් කරගන්න මේක තියෙන්නේ 2019 4 1 දිනට ශේෂ රුපියල් 10000 වලින් රුපියල් 10000 වලින් කාර්යාල උපකරණ දෙදාහයි 10000 වලින් දෙදාහයි කාර්යාල උපකරණ ෂේ වෙන් කිරීම 400යි ෂේ අනුපාතය 10යි මිස් කියනවා කාර්යාල උපකරණ 2017යි 4යි 1 ප්‍රථම වට ප්‍රත්‍යාගණය කළ අතර එෙහිදී ලක්ෂ 3ක ප්‍රත්‍යාගන්න අලාභයක් ඇතිවිය. අනුමතේ ප්‍රත්‍යාගන්න අලාභයක් ඇතිලා තිනවා ප්‍රථම වරට ලක්ෂ 3ක අලාභයක් ඇති වෙලා තිනවා අලාභයක්. ඊට පස්සේ කියනවා කාර්යාල උපකරණ දෙවන වරට 2020යි 3යි 31 රුපියල් රුපියල් ලක්ෂ 19කට ප්‍රත්‍යාගන්නේ කරලාද කියලා තියෙනවා දෙවන වරට. එහෙනම් මේකත් ඡේවනවත්කම ප්‍රත්‍යාගන්නේ වෙලා තියෙන පුතේ අවුරුද්ද අන්තිම. ඒ නිසා වර්ෂයේ දාගෙන ඉන්න ඕනේ. සමහර ගණන් වල එන්න පුළුවන් වර්ෂයේ ආරම්භයේ ප්‍රත්‍යාගන්නේ කළොත් එම්. එතකොට ඒ වර්ෂයට ඡේ කරන්න එපා මුලින්ම ප්‍රත්‍යාගන්නේ කරලා ඉන්න. ප්‍රත්‍යාගන්නේ කරන දක්වා වූ ඡේ ටික අපි ගිරුමේ තියාගෙන තමයි මාරු කරන්න ඕනේ. එහෙනම් අපි ගිරුම් ටික ඇඳගමු. කාර්යාල උපකරණ ගිණුමක් ඉදම්තරව කාර්යාල උපකරණ ෂේ වෙන් කිරීමේ ගිණුමක් කාර්යාල උපකරණ ෂේ වෙන් කිරීමේ ගිණුමක් ඕ ආරම්භක ශේෂය තියෙනවා කාර්යාල උපකරණ 2000යි ශේෂය ෂේ වෙන් කිරීමේ ගිණුමේ ශේෂය 400යි මෙහෙම තමයි ගිණුම් දෙකේ ශේෂ ටික තියෙන්නේ. එහෙනම් මුලින්ම මම කිව්වා ෂේ ටික දාගෙන ඉන්න ඕනේ. වර්ෂයේ ෂේ හොයා ගන්න පුළුවන් 2000 වැඩි කිරීම 10% 200ක් ෂේ ගිනුම හර ෂේ වෙන් කිරීමේ ගිනුම බැර කියලා පුතේ 200ක්. දැන් තියෙනවා කාර්යාල උපකරණ ෂේ වෙන් කිරීම 600ක්. මේක මාරු කරන්න ඕනේ කාර්යාල උපකරණ ගිනුමට. ඉතින් ප්‍රථම වරට ඒව එහෙම බලන්න ඕනේ නැද්ද තාම? මම කිව්වා තාම බලන්න ඕනේ නැහැ. ප්‍රත්‍යාගන්න ලාභේ හෝ අලාභේ හොයලා ඉවරලා තමයි ඒක බලන්න ඕන. හැම මෙතන නබුද 600ක් මේක මාරු කරමු. වත්කම් ගිනුමට ෂේවෙන් කිරීමේ ගිනුම හර වෙනවා. වත්කම් ගිනුම බැර වෙනවා. ෂේ වෙන් කිරීම මෙතන කාර්යාල උපකරණ. හරි. දැන් අපි ගාව තියෙනවා කාර්යාල උපකරණ වල ධාරණ වටිනාකම කීයද? 2600 1400 කාර්යාල උපකරණ වල වටිනාකම 1400යි මේක ප්‍රත්‍යාගන්නේ කරනවලු 1900කට එහෙනම් ලාභයක් තියනවා කීයක ලාභයක් තියනද උතේ 500ක ප්‍රත්‍යාගන ලාභයක් තියෙනවා මං කිව්වා මෙන්න මෙතෙන්ට එනකන් ඉඳලා පොඩ්ඩක් බලන්න ප්‍රථම වරට වෙලා තියෙන දේ ප්‍රථම වරට අපි දැක්ක ප්‍රථම වරට 300ක ලාභයක් තියෙනවා මේ පාර ලාභයේ තියෙනවා 500ක ලාභයක් ගන්න. ගිය අවුරුද්දේ අලාභයේ එහෙම් පිටින්ම ආවරණය කරගත්තට පස්සෙත් තවත් ලාභ කොටසක් තියෙනවා කීයකද පුතේ 200ක ලාභයක් තියෙනවා. අප බලමු මේක කොහොමද මේකේ සටහන් කිරීමක් කරන්න කියලා. එතකොට අපිට ඕන වෙනවා පුතේ මේකේ මේ 300 මෙන්න මේ 300 කොහෙද ලියවෙලා ඇත්තේ කලින්? කොහෙද ලියන්නේ නැත්තේ මේ 300? මේ 300 ලියන්නේ නැත්තේ ප්‍රත්‍යාගණන අලාභ ගිනුමේ මේ 300 ලියලා ඇති කියලා අපි හිතනවා මේක ලියලා තියෙන්නේ මේ ගිනුමේ එහෙනම් දැන් අපිට පුළුවන් ඒ 300 කෙලින්ම ආවරණය කරගන්න බලන්න මේ 500 න් 300ක් පුළුවන් ගිය අවුරුද්දේ
අලාභය ආවරණය කරන්න යවන්න. එතකොට අලාභය සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. එහෙනම් අපි යවමු. කාර්යාල උපගන්න ගිනුම හර වෙනවා 300ක්. ප්‍රත්‍යාගණන අලාභ ගිනුම බැර වෙනවා 300ක්. හරිද මේ පැත්තේ 300ක් තියෙන්නේ නැතිනේ. ඒක සම්පූර්ණයෙන්ම ආවරණය කරගත්තා. මේ පැත්තේ ශේෂයක් තියෙන විදිහක් නැහැ දැන් වියදම් ගිනුමක් හින්දා. කාර්යාල උපකරණ. ඔන්න අපි 300ක් කරගත්තා. ඊට පස්සේ කීයක් තව ඉතුරු වෙනවද පුතේ? 200ක් ඉතුරු වෙනවා. ඒ 200 මොකද්ද? ප්‍රත්‍යාගණන ලාභ. අන් ප්‍රත්‍යාගණන ලාභය තියෙනවා දැන් අපි ගාව 200ක ප්‍රත්‍යාගණන ලාභයක් තියෙනවා. ඒක දා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට කාර්යාල උපකරණ ගිනුම හර වෙනවා. ප්‍රත්‍යාගණන සංචිත ගිනුම බැර වෙනවා 200ක්. ප්‍රත්‍යාගණන සංචිත ගිනුම බැර වෙනවා 200ක්. කාර්යාල උපකරණ කියලා. කාර්යාල උපකරණ කියලා ප්‍රත්‍යාගණන සංචිත ගිනුම බැර වෙනවා 200ක්. එතකොට පුතේ අර 500 දෙකට බෙදලා ගියා. ගියා වෘද්ධ අලාභය ආවරණය කරන්න 300ක් ගියා. මේ අවුරුද්දේ එනම් තව ඉතුරුනා ලාභය ඒක ලාභයක් විදියට පෙන්වන්නේ. මෙහෙම තමයි ප්‍රථම වරට අලාභයක් තිබිලා දෙවන වරට ඒ අලාභයටත් වැඩි ලාභයක් ආවොත් ගණනය කරන විදිය. මේක තමයි එන්න පුළුවන් උපරිම විදි. අර මේ මේ ආකාර හතර හොඳට අවබෝධ කරගත්තොත් අපිට ඕනෙම ගණක් හදන්න පුළුවන්. එහෙනම් දැන් බලමු මේක මූල්‍ය ප්‍රකාශනවල පෙන්වන්නේ කොහොමද කියලා. මූල්‍ය ප්‍රකාශනවල පෙන්වන්නේ आदायम प्रकाश आदायम प्रकाश मुलिंबरण කොහෙද මේ ප්‍රත්‍යාගන්න ලාභ සාමාන්‍යයෙන් ලියන්නේ වෙනත් වියදම් යටතේ වෙනත් වියදම් යටතේ ප්‍රත්‍යාගනන අලාභ හිලව් කිරීම ප්‍රත්‍යාගන්න ලාභේ හිලව් කරලා දානවා නැති කරලා දාන හින්දා මෙහෙම ලියන්නේ හිලව් කිරීම කියලා. කියන උදේ 300ක් නිකන් තිබ්බොත් වියදමක් වගේ. ඒ නිසා අනිවාර්යෙන් ඒක වරහන් කරන්න. අනිවාර්යෙන් වරහන් කරන්න. ඒතකොට මේක හරි. මේක ගත්තා. එනම් මේ දෙසිය සාමාන්‍ය විදියට ප්‍රත්‍යාගන්න ලාභයක් ඒක අපි ලියනවා වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ලියන්න පුළුවන් ප්‍රත්‍යාගනන ලාභ ප්‍රත්‍යාගන්න ලාභ කීයද ප්‍රත්‍යාගන්න ලාභේ 200යි ප්‍රත්‍යාගන්න ලාභේ 200යි මේ විදියට තමයි අපි මේක සටහන් කිරීමක් කරන්නේ अलाभे आवरण अलाभे हिलाव किरीम किलाते वरहन कलते इतर लाभे अभी मेवेन वीडियो देख कि प्रत्यागन गेल संपूर्ण कथा कलती दमागम गिन गाने विभाग अनिवार्यम एन दम प्रत्यागन गेल इट अमतर किटी प्रश्न वाले ඒ ගණන් සියල්ලම දැන් ගාලට නිවැරදිව සාදා ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වටින තවත් වීඩියෝ අපි ඉදිරියේදී ගෙනේනවා. ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න, යාළුවන්ට share කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් දුවලා පුතාල හැමෝටම සුබ දවසක්.